ඊළඟට අපි කතා කරන්න යන්නේ ඉන්පුට් ඉම්පිඩන්ස් එක ගැන. ඒ කියන්නේ අපිට තියෙන සර්කිට් එකක් ජංක්ෂන් ලයින් එකක් මේ වගේ මෙතන තියෙන ZR. ඊට පස්සේ මෙතන අපි දන්නවා වෝල්ටේජ් එක VR සහ මෙතන ඉන්නේ IR. අපිට දෙනවා මෙන්න මේ වගේ තැනක් D දුරක් මේ පැත්තෙන් තියෙන. එතකොට මේ පැත්ත ඉඳන් බලපුවාම මෙතනින් කියන්නේ මෙතනින් එහාට තියෙන ඉම්පිඩන්ස් එක වගේ මේ පැත්ත ඉඳන් බලපුවාම අපිට පේන ඉම්පිඩන්ස් එක. එතකොට මේකේ තියෙනවා ට්‍රාන්ස්මිෂන් ලයින් කැල්ලකුයි ලෝඩ් එකයි ඔක්කොම. ඔය ඔක්කොගේම ඉම්පිඩන්ස් එක තමයි Zin කියලා කියන්නේ. එතකොට මට මේක ලියන්න පුළුවන් Zin D වලදී දුර D වලදී මට ලියන්න පුළුවන් මෙන්න මේ වෝල්ටේජ් එක අපි VD මේ කරන්ට් එක ID නේ VD divided by ID කියලා ලියන්න පුළුවන්. මෙහෙම ඉම්පුට් ඉම්පිඩන්ස් එක ගන්න අපි. ඊට පස්සේ අපි මේකට අපි හොයාගත්තු ආදේශ කරමු. මේක ගැලලා VR cos hyperbolic gamma z plus z not IR sin hyperbolic gamma z. ඕක තමයි VD කියලා කියන්නේ. ඊට පස්සේ ID කියලා කියන්නේ අපි කලින් හොයාගත්ත මේක. IR cos hyperbolic gamma z plus VR divided by z not sin hyperbolic gamma z. කොහොම තමයි එන්නේ. ඊට පස්සේ මේක සුළු කරගන්න මම මේක බෙදලා දානවා. IR cos hyperbolic gamma z IR cos hyperbolic gamma z ගෙන් බෙදලා දැම්මහම මට එනවා උඩ VR divided by IR එකක් පළවෙනි ටර්ම් එකේ. දෙවෙනි ටර්ම් එකේ z not මම බෙදන්නේ IR cos hyperbolic gamma z වලින් IR කැපෙනවා. sin hyperbolic gamma z divided by cos hyperbolic gamma z කියලා කියන්නේ tan hyperbolic gamma z. එතන මෙතන එනවා tan hyperbolic gamma z. බෙදීම අපි බෙදන්නේ IR cos hyperbolic gamma z ගෙන්. ඒතර මේක එකයි. මෙතන එනවා VR බෙදීම IR is not a good යට තියෙනවා sin hyperbolic gamma z divided by cos hyperbolic gamma z කියලා කියන්නේ tan hyperbolic gamma z. ඔහොම එකක් එනවා. ඊට පස්සේ අපි දන්නවා VR over IR කියලා කියන්නේ ZR. අන්න මේක ලියන්න පුළුවන් ZR plus z not tan hyperbolic gamma z divided by 1 plus ZR divided by z not tan hyperbolic gamma z. දැන් මට මේ යට තියෙන z note එක අයින් කරගන්න යට z note ගෙන් ගුණ කරන්න පුළුවන්. යට විතරක් ගුණ කළා හරියන්නේ නැහැ, උඩත් ගුණ කරන්න ඕනේ. එහෙම කරාම මේක සම්පූර්ණයෙන් එළියට මට එනවා z note එකක්. යට z note ගෙන් ගුණ කරාම මේක අයින් වෙලා මෙතෙන් දෙනවා z note එක. ඊටරෙන් z note plus zr tan hyperbolic gamma z. මේ සුළු කිරීම කරන්න. මේක තමයි d දුරකින් ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ලෝඩ් එකේ ඉඳන් D දුරකින් ඉන්පුට් ඉම්පිඩන්ස් එක. ඔය වගේ තමයි අපිට හම්බෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මේකම ලොස්ලස් ලයින් එකකට මොකද වෙන්නේ කියලා බලන්න. අපි දන්නවා ලොස්ලස් ලයින් එකක් කියපුවම දැන් හොඳටම මොකද්ද ගැමා ඉක්වල්ස් ජේ බීටා කියලා. ඇල්ෆා සමානයි බීටාට. එතකොට Z D අපිට කලින් ඉක්වේෂන් එකට ආදේශ කරන්න පුළුවන්. අපිට තිබ්බේ z not times z r plus z not tan hyperbolic then තියෙන j beta z beta d නේ. sorry j beta d divided by z not plus z r tan hyperbolic g beta d. එන්න මේක තමයි අපිට තියෙන්නේ. දැන් අපි tan g beta d එක කොහොමද දෙන්නේ කියලා බලමු. tan hyperbolic theta කියලා කියන්නේ sin hyperbolic theta divided by cos hyperbolic theta නේ.
එතකොට tan hyperbolic j theta මොකද්ද වෙන්න ඕනේ කියලා පොඩ්ඩක් වීඩියෝ එක pause කරලා හිතන්න. හරි ඒක වෙන්න ඕනේ sin hyperbolic j theta cos hyperbolic j theta. අපි දන්නවා ඉස්සෙල්ලා වෙන්නවා sin hyperbolic j theta කියලා කියන්නේ j sin theta. ඊටසේ cos hyperbolic j theta කියලා කියන්නේ cos theta. මේ තියෙන්නේ j tan theta. ඒතර tan hyperbolic j theta කියලා කියන්නේ j tan tan theta. ඒතර අපිට මේක හම් වෙනවා z not z r plus j z not tan beta d divided by යට අපිට සෙට් වෙනවා z not plus z r z r tan hyperbolic නෑ tan beta d. ඔන්න ඔහොම හම්බ වෙනවා lossless line එකකට input impedance එක. මෙතන සුළු කිරීම පොඩ්ඩක් චෙක් කරලා බලන්න මට ඉදෙනවා මම සුළු කරා හරි කියලා. කොහොම තමයි? එතකොට ඕගොල්ලන්ට මතක නම් මම මේ පොඩි දෙයක් අහපුවා මතක් කරන්නේ plane waves වල මේ වගේම equation එකක් අපිට හම්බුණා input impedance එකට eta 2 මතකද මොකද ඒක eta 1 ඉන්නෝනේ eta 2 plus j eta 1 tan k b ඊට පස්සේ eta 1 plus j eta 2 tan k d මේ වගේ එකක් අපිට හම්බුණා ඔයගොල්ලන් මතක නැහැ පේන්නේ සල්ලි. එතකොට මේ අපිට හම්බුණ ඉක්වේෂන් එකත් මේ ඉක්වේෂන් එක වගේමයි. ඒ සම්බන්ධතාවය පොඩ්ඩක් තේරුම් ගන්න. අපි දන්නා මේ කියන්නේ plane waves කියලා. එතකොට ඔය eta 1 eta 2 වගේ දේවල් මෙතෙන්ට පොඩ්ඩක් සම්බන්ධ කරලා හිතලා බලන්න. අර වගේ මේවා අපිට කොහොමද එන්නේ?